ලාඕසේ අගනගරය මෙන්ම විශාලතම නගරය වන්නේ වියන්ටියන්. රාජ්‍ය භාෂාව ලාඕ. ඊට අමතරව හමන්, අක්මූසා ප්‍රංශ භාෂාවද භාවිතා වනවා. ප්‍රධාන ජනවර්ගය වන ලාඕ 55%ක්, අක්මූස 11%ක්, හමන් 8%ක් වන අතර ඉතිරිය 26%ක් ලාඕසය තුළ දිවි ගෙවනවා. ප්‍රධාන ආගම ථෙරවාදී බුදුදහමයි. ඒකපාක්ෂික මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පාලනයක් පවතින මෙහි ජනාධිපතිවරයා තොන්ගලෝන් සිසියොලත්. ලාඕසයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 231,955ක් වන අතර ඒ ලොව ප්‍රමාණයෙන් 84 වන දේශයයි. ජනගහනය 71,23,250ක් වන අතර ඒ ලොව 105 වන ස්ථානයේ හිමිකර ගන්නවා. රාජ්‍ය මුදල් ඒකකයේ කිප්. ලාඕ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව ලෙස හැඳින්වෙන ලාඕසය වඩාත් භාවිතා වන්නේ මුවන් ලාඕ ලෙසයි. සිව් දිසාවෙන් ගොඩිමිමෙන් වටවී ඇති මෙරට ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටා ඇති අග්නිදීක ආසියාවේ ප්‍රධාන දේශයක්. වර්ෂ 1893දී ප්‍රංශ ඉන්දු චීනයේ ප්‍රධාන රාජධානී තුට එක්සේසත් කරමින් ප්‍රංශයේ විසින් එකල විසූ ප්‍රධාන ජනකොට්ටාසය වන ලාඕ ජනතාව විසූ දේශය යනුවෙන් මෙරට ලාඕසය යන නමින් නම් කරනු ලැබුවා. වර්තමාන ලාඕසය ඓතිහාසික හා සංස්කෘතික අනන්‍යතාවය 14 වන සියවසේ සිට 18 වන සියවස දක්වා අග්නිදිග ආසියාවේ විශාලතම රාජධානී වලින් එකක් ලෙස පැවති ලෑන්ෂාන් දක්වා දිව යනවා. එහි භූගෝලීය පිහිටීම නිසා එය ගොඩබිම් වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණා. ලාඕසේ අලුත් අවුරුද්ද ඇරඹෙන්නේ අප්‍රේල් 13 වන දිනයි. ලොව බෝම රට ලෙස හඳුන්වන දේශය. දෙවන ලෝක යුද්ධයේදී සහ වියට්නාම යුද්ධයේදී ඇමරිකාව ඇතුළු බටහිර රටවල් බෝම්බ ටොන් බිලියන 2ක් මෙරටට හෙලා තිබෙනවා. ප්‍රධාන ආහාරය බෙරිබත්. ඒ සඳහා චීනයේ මෙන් කෝටු භාවිතාවක් නැහැ. අග්නිදිග ආසියාවේ ඉස්තරම් කෝපි නිපදවන දේශය. මිලෙන් ඉතාමත් අඩු ලාඕ බීර ලොව ඉතා ජනප්‍රියයි. ලොව දෙවන විශාලතම සූර්ය ශක්ති පාරිභෝගිකයා. ථෙරවාදී බුදුදහම ඉතා ඉහළින් පිළිගන්නා දේශය. වර්තමාන ලාඕස ජනතාව අග්නිදිග චීනයේ සිට ක්‍රිස්තු පූර්ව 4 වන ශතවර්ෂයේදී පමණ සංචාරක කෘෂිකර්මාන්තය සඳහා මෙහි පැමිණි ඇති බවයි පැවසෙන්නේ. තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් පැමිණි ජනතාවද පසුව මේ බිම සිය වාසස්ථානය ලෙස භාවිතා කළා. වත්මන් ලාඕසයේ පළමු රාජධානිය ලාන්ෂාන්. වසර 20ක කාලය තුළ රාජධානිය චම්පා සහ වියට්නාම අග්නාමිටි කඳුකරය දක්වා වර්ධනය කරගත්තා. වර්ෂ 1520දී ලාඕ දේශය බුරුම ආක්‍රමණයට මුහුණ දුන් අතර වර්ෂ 1637දී බලයට පත් සෞරින්ගා මොන්සකාගේ යුගය ලාඕසේ ස්වර්ණමය යුගය ලෙසයි සැලකෙන්නේ. ඔහුගේ මරණින් පසු රාජධානිය කොටස් 3කට වෙන්ුණා. 1876දී සියම් හමුදා ආක්‍රමණ හමුවේ අසරණ වූ ලාඕසය මහා පරිමාණ වහල් දඩයමේ ගොදුරු බිමක් බවට පත් වුණා. 19 වන ශතවර්ෂයේදී චීන කළුකොඩි හමුදාව ලාඕසේ කොල්ල කෑමේදී එහි සායට පැමිණි ප්‍රංශයේ එහි අපරාජිත රාජධානි තුන එක්සේසත් කර ප්‍රංශ ඉන්දු චීනය පිහිටවනු ලැබුවා. දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශයේ මරමස්ථානයක් ලෙස කටයුතු කළ බැවින් ලාඕසේ දැඩි බෝම්බ ප්‍රහාරයන්ට ලක් වුණා. එමෙන්ම ජපානයේ යටත්වීමත් සමග ලාඕ ජාතික බලවේගයේ නිදහස පත් කළද ප්‍රංශයේ නැවතත් සිය බලයෙන් එය අත්පත් කරගත්තා. වර්ෂ 1953දී සාම කිවිසුමක් අත්සන් කරමින් ප්‍රංශයේ ලාඕසෙන් ඉවත්ව ගියා. වර්ෂ 1960දී ප්‍රංශ ගැති රාජකීය ලාඕ හමුදාව උතුරු වියට්නාම සහ සෝවියට් සහාය ලැබූ පාතේ ලාඕ ගරිල්ලන් සමග සටන් වැදුනා. 1975 දක්වා පැවති සිවිල් යුද්ධයෙන් ලාඕ ජාතිකයන් 70,000ක් පමණ මිය ගිය අතර ලාඕවාදී මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පිහිටවනු ලැබුවා. අග්නිදිග ආසියාවේ සිව්දිගින් ගොඩමිමෙන් වට වූ ලාඕසය ඝන වනාන්තර වලින් සමන්විත වනවා. මේ අතර සානු සහ තැනිතලා බිම්ද පිහිටන අතර අඩි 1729ක් උස ආඩේරියන් කඳු මුදුන ලාඕසයේ උසම ස්ථානය වනවා.
බටහිරින් පිහිටි තායිලන්තයේ සමග මීකොන් ගංගාවෙන් ලාඕසේ වැඩි සීමාවක් වෙන් කෙරෙනවා. නැගෙනහිර ප්‍රදේශ වියට්නාමයේ අක්නාමිටි කඳුකරයෙන්ද වයම දිගින් තායි උස්බිම් වලින්ද වට වී තිබෙන ලාඕසය දේශගුණයේ ඝර්ම කලාපීය මෙන්ම මෝසම් රටාවකට අනුකූලයි. මෙරට ශීත උණුසුම් හා වැසි ලෙස දේශගුණික කලාප තුනකට වෙන්වන අතර අගනගරයේ වන වියන්ටියන් නගරයට අමතරව ප්‍රාබන්, ස්වන්තා, කේත්සා, පාක්සී නගර ප්‍රධානයි. දේශයෙන් 121ක් වන වනරක්ෂිත සඳහා වෙන් කර තිබෙනවා. මද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා ඔපියම් කෝපි වවන ලෝකයේ ප්‍රධාන රටවල් හතර සහිත රාත්‍රී කෝණයට ලාඕසයේද අයත්. පරිපාලන පහසුව තකා ලාඕසයේ අගනුවර මූලික කර ගනිමින් ප්‍රධාන පරිපාලන කලාප 17කට බෙදා වෙන් කර තිබෙනවා. ලාඕසයේ ඇත්තේ එක් ප්‍රධාන පක්ෂයක් පමණයි. ඒ ලාඕ මහජන විප්ලවකාරී පක්ෂයයි. ලාඕසයේ ප්‍රධාන හමුදාව ලාඕ මහජන හමුදාවයි. එය එතරම් ප්‍රබල හමුදාවක් නොවන අතර ඔවුන් දේශ සීමා ආරක්ෂාව, සටන් කැරලිකරුවන් මර්ධනය වැනි කටයුතු සිදු කරන අතර අසල්වැසි කොමියුනිස්ට් වියට්නාමයේ සමග ආරක්ෂාව පතා සමජතා පවත්වාගෙන යනු ලබනවා. බොහෝ ලාඕස වැසියන් පදිංචිව සිටින්නේ සාරවත් මීකොන් ගංගා ධාරයේ. සාමාන්‍ය ජන අනුපාතය වර්ග කිලෝමීටර 27යි. ලාඕ ආර්ථිකයේ රඳා පවතින්නේ එහි අසල්වැසියන් වන තායිලන්තය, වියට්නාමයේ සහ චීනය සමග සිදුකරන ආයෝජන සහ වෙළඳාම් මතයි. ලාඕස පාලන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කොමියුනිස්ට්වාදී වුවද ඇමරිකා එක්සත් ජනපදයේ ඔබාමා පාලන සමයේ ලාඕසයේ තවදුරටත් මාක්ස්වාදී ලෙනින්වාදී රාජ්‍යයක් නොවන බවට ප්‍රකාශ කළ අතර ලාඕ සමාගම් වෙත එක්සත් ජනපද අපනයන ආනයන බැංකුවෙන් ආධාර ලබා ගැනීම සඳහා වූ තහනමද ඉවත් කළා. ලාඕසේ සැලසුම් සහ ආයෝජන අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2016 දී චීනයේ ලාඕ ආර්ථිකයේ විශාලතම විදේශීය ආයෝජකයායු අතර වර්ෂ 1989 සිට ඇමරිකානු ඩොලර් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් ඒ වෙනුවෙන් ආයෝජනය කර තිබෙනවා. කෘෂිකාර්මාන්තයේ තවමත් ලාඕ දළදේශීය නිෂ්පාදිතයේ අඩක් පමණ වන අතර රැකියා අවස්ථාවලින් 80%ක් එමගින් සපයනු ලබනවා. එමෙන්ම ලාඕසේ ඛනිජ සම්පත් වලින්ද පොහොසත් රටක්. එහෙත් ලාඕසේ බොහෝ ප්‍රදේශවලට ප්‍රමාණවත් ප්‍රවාහන පාසුකම් නොමැති. ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග සෑම වසරවලදී ප්‍රතිසංස්කරණයේ නවීකරණය කළත් ප්‍රධාන මාර්ගවලින් ඈත ගම්මානවලට ළඟාවීමට ඇත්තේ කාපට් අතුරා නොමැති දුෂ්කර මාර්ගයයි. තෙරවාදී බුදුදහම ලාඕ සංස්කෘතියේ ප්‍රමුඛ බලපෑමක්. ඒ භාෂාවෙන්, විහෙර විහාරවලින්, කලාවෙන් හා සංස්කෘතියෙන් ප්‍රකාශිතව මුළු රට පුරාම දක්නට ලැබෙනවා. ලාඕ වැසියන්ගෙන් 67%ක් තෙරවාදී බෞද්ධයන් වන අතර අනිත් අය විවිධ ගෝත්‍රික ආගම් සහ කොමියුනිස්ට්වාදීන්. පුරුෂයන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 61ක් වන අතර ස්ත්‍රීන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 65ක්. සාක්ෂරතාවයේ 73%. ප්‍රාථමික අධ්‍යාපන අගය 85%. ලාඕසේ තුල ඇත්තේ එක් ජාතික විශ්වවිද්‍යාලයක් පමණයි. ලාඕසේ වෙතට වසරකට සංචාරකයන් ලක්ෂ 13ක් පමණ පැමිණෙනවා. ලාඕසේ ප්‍රධාන සංචාරක මර්මස්ථාන වන්නේ බෞද්ධ විහාර සහ එහි ඇති යට විවිධ නිර්මාණයි. ඇලෙනසුළු සහල් මෙහි ප්‍රධාන ආහාරයක් වන අතර ලාඕ ජනතාවට සංස්කෘතික හා ආගමික වැදගත්කමක් තිබෙනවා. ඇලෙනසුළු සහල් වගාව සහ නිෂ්පාදනයේ ලාඕසෙන් ආරම්භ වූ බව පැවසෙනවා. විවිධ පරිසරවල සහ බොහෝ වාර්ගික කණ්ඩායම් අතර සහල් නිෂ්පාදනය හා සම්බන්ධ බොහෝ චාරිත්‍ර සහ සම්ප්‍රදායන් තිබෙනවා. කලාපයෙන් කලාපයට වෙනස් වන ලාඕ ආහාර කුකුල් මස්, හරක් මස්, තාරා මස්, මාළු සහ ඌරු මස් උපයෝගී කරගෙන තනාලනු ලබනවා.
කුළුබඩු යෙදූ අමු පැපොල් සලාදයටද ඇලුම් කරන අතර එය ටම්මක් හොන් ලෙස නම් කර තිබෙනවා. ගැමි ආහාර බෙරිබත් මූලිකව සැකසුනත් ප්‍රංශ ආහාර සහිත අවන්හල් වියන්ටියේ නුවර තුල සුලබයි. बोहो लाओ कांतावन विशेष अवस्थावलदी सी नेमति सेदसाय हेट्ट हिस्पलंदना आदियन सरसेनवा मेम सी नेमति एंदुम संरक्षक तुणकिन समन्विताई लुंगी सेदसाय वेनत वर्णेक हेट्टे सह सारिपटमेन बाविता करन उरे वटा उतनलाद साटकया पिरिमी सांप्रदायक एंदुम सालोन या अधिक लावर्ण कमिस्यक सह वर्णवत साटकेकिन युक्ताई ඒ ඉන්දුනීසියානු තායිලන්ත ඇඳුම් මොස්තරයන්ට සහ හැඩයන්ට බොහෝ සෙයින් සමානයි. ඉතින් අද මම ඔයත් එක්ක කතා කරේ ලාඕසේ ගැන. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න දැම මාව subscribe කරන්න. හම්බෙමු තවත් අලුත් වීඩියෝවකින්.